එදාදා වර්ෂයේ මාර්තු මාසේ 10 වෙනිදා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමානාකාරයේ දිග බෑග් එල්ලගත්තු පිරිසක් හොර රහසේම කොළඹ ආයුර්වේද රෝහල ඉදිරිපිට තිබුණු පාරු නිවසකට රිංගා ගන්න තමන්ගේ ඉලක්කය එනකන් කල්ගත කරන්න. ඔව්. ඒ මරාගෙන මැරෙන කළු කොටි කණ්ඩායමක්. මේ කොටි කල්ලියේ තමන් හැංගුණු නිවස ඉස්සරහා පාර දෙපසට ඉලක්ක කරලා ක්ලේම බෝම්බ හයි කරේ පාර්ලිමේන්තු දිනයේ ප්‍රබුන්ගේ ආරක්ෂාවට මීටර 100 යොදව පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් නොදැනෙන්න. හවස 5:40 විතර නිවසේ හිමිකරු තමන්ගේ නිවස බලන්න එද්දී නිවසේ හිටපු සැකකඩවතු පිරිස දැකලා බියටපත් වෙනවා. ඔවුන් කුඩුකාරයන් කියලා හිතුණත් ඔහු මේ බව රෝයල් පාක් හන්දිය පොලිස් මුරපොළේ නිලධාරීන්ට දැනුම් දෙනවා. ත්‍රිවිල් එකක නැගුණු ආයුධ සන්නද්ධ නිලධාරීන් 3 දෙනෙක් සිද්ධිය වූ ස්ථානයට වහා පැමිණෙනවා. දෙවනිකාව පටන් ගන්න එතනින්. ත්‍රිවිල් එකෙන් බැහැලා වහවහා තමන් වෙතට එන පොලිස් නිලධාරීන් දකින ත්‍රස්ස සමාජිකයෙක් තමා සතු T56 ගිනියාවියෙන් ඔවුන් දෙසට වෙඩි දබනවා. පොලිස් නිලධාරීන් 3 දෙනා එතනදිම මිය යනවා. මේ වෙඩි ශබ්දයට කාසල් වීදිය හා අවට ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරීන් කලබල වෙනවා. එදා පාර්ලිමේන්තුවේ හදිසි නීතිවාදයේ පැවැත්වෙන දවස. කොටිකල්ලියේ ඉලක්කය වුණේ මේ සඳහා ගමන් කරන රටේ ඉහළ පෙළේ ප්‍රභූවරුන්. නමුත් පොලිස් නිලධාරීන් වෙත එල්ල කරන්නට සිදුවුණු අනපේක්ෂිත ප්‍රහාරය නිසා ඔවුන්ගේ සැලසුම් යම් පමණකට අවුල් වෙනවා. අසලපීඩි පොලිස් විශේෂ කාර්ය බලකා මුරපොළෙන් සෙබළු පුරවගත ජීප්‍රියක් සිද්ධිය වූ ස්ථානයට වහා එනවා. මේ බව දකින එක් මරාගෙන මැරෙන කොටියෙක් තමන්ගේ දිවි නසා ගන්න ඇඳුම පුපුරවා ගන්නවා. කෑලි වලට ගැටුණු ඔහුගේ සිරුරේ හිස කොටස පසුව හමුවන්නේ ඈතින් පිහිටි එන්.එම්. පෙරේරා පිළිරුව අසලින්. එස්.ටී.එෆ් සෙබළු තමන් සතු M16 රයිෆල් වලින් ත්‍රස්තයන් වෙත ප්‍රහාර එල්ල කරනවා. කොටි දෙදෙනෙක් එතනම මැරෙනවා. ඒ මොහොතදිම පාර දෙපස ඇට වූ ක්ලේම බෝම්බ පුපුරා යනවා. තමන් වෙත එල්ලවන දැඩි ප්‍රහාරයට මුහුණ දෙන්න බැරි වුණු කොටි යුද රැංගි නාශක අවියකින් කාර්යාල සේවකයන් රැග වෑන්රියකට පහර දෙනවා. ඒ ආරක්ෂකාංශවල අවධානය වෙනස් කිරීමට පාරේ ගමන් කරපු මහජනතාව පොළවේ දිගා වෙනවා. ඒ පැය ගණනක ගැටුම නිමා වෙනතුරු අහල පහල නිවාසියන් නිවාස අත්හැර පලා යනවා. 6 දෙනෙකුගෙන් යුතු කොටි කල්ලියක් ප්‍රහාර මැදියේ කාසල් වීදිය හරහා වනාතමුල්ල දුම්රිය මාර්ගයේ ඔස්සේ පලා යනවා. පැය භාගයකට පස්සේ ඔවුන් නවතින්නේ සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ 3 වෙනි තට්ටුවේ. මාර්ගය දිගේ වෙඩි තබමින් පැමිණි රස්ත කල්ලිය නිවාස සංකීර්ණයේ වැසියන්ව බීතියට පත් කරනවා. ආරක්ෂක අංශ ප්‍රදේශයේ වට කරනවා. කොළඹ ආරක්ෂාව භාර මේජර් ජෙනරාල් නිහල් මාරමේ විරුව ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ කමාන්ඩෝ මෙහෙයුමක් ආරඹන්න තීරණය කරනවා. මධ්‍යම රාත්‍රියට සුළු මොහොතකට පෙර කටුනායක ස්ථානගත කළ ප්‍රතිබහැර ගැනීම හා ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ කමාන්ඩෝ සෙබළු රගත් MI-17 හෙලිකොප්ටර් යානයක් නිවාස සංකීර්ණය වෙත එනවා. උදෑසන 5:30 වන විට සෙබළු මෙහෙයුම ආරම්භ කරනවා. නමුත් ඔවුන්ට පහසුවෙන් මුදාගත හැකිවන්නේ පරමු තට්ටුවේ පදිංචිකරුවන් විතරයි. ඉතිරි පිරිස කොටින්ගේ ග්‍රහණය මුදා ගන්න බැරි වෙනවා. 4 දෙනා බැගින් යුතු ප්‍රහාර කණ්ඩායම් 3ක් ස්නයිපර් කණ්ඩායමක් ගෑස් කණ්ඩායමක් ගොඩනැගිල්ලට කඩා වදිනවා. වටපිට විපරම් කිරීමට යොදලා හිටපු රස්තවාදියා ආරම්භයේදීම කමාන්ඩෝ සෙබළු අතින් මෙරුම් කනවා. ඉන්පසු ඇවිලි යන සටන සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාවල විස්තර ඉතාමත් අල්ප වුණත් එම සටනේදී දරුණු තුවාල ලැබන කමාන්ඩෝ විරුවෙක් වන නාරා ගුණරත්න විරුවා සිද්ධිය වූ ආකාරය මෙලෙස විස්තර කරනවා. අවසන් කොටි 4 දෙනා නිකම පූර්වව ගත්තේ නැහැ. විනාඩි 30ක 40ක කාලයක් තුළ එතන ලොකු ක්‍රියාන්විතයක් කිරීමට සිදු වුණා. වෙඩි කාගෙන යොවුන් පුපුරවා ගත්තේ. අවසන් එකා කොනේම තිබුණු ගෙට පැනගත්තා. එහිදී අපි ලොකු අපහසුතාවයකට පත් වුණා. ඒ මිනිසුන් ගේ ඇතුළේ හිටපු නිසා. ඔහු කෙසේ හෝ එළියට ගත්තත් දිවාවේ අපවිතරයි. ඔහුට වෙඩි දබන විට වෙඩි කාගෙන බිම වැටෙනවා සමගයි පුපුරවා ගත්තේ. අපිට මීටර 6-7ක් දුරින්. ඊට පස්සේ ගිනි බෝලයක් මගේ ඇඟේ වදිනවා විතරයි මට මතක. අවසානයේ කමාන්ඩෝ සෙබළුන් සිව් දෙනෙක් තුවාල ලබනවා. එක අයෙක් මාරාන්තික තුවාල ලබනවා. ගැටුමට මැදි වුණු නිවැසියන් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. නිවාස සංකීර්ණය අඩියෙන් අඩියට සුද්ධ කරපු සෙබළුන්ට GPMG අවියක් MGPMG අවි දෙකක් යුද රැංගි නාශක අවි 3ක් T56 අවි දෙකක් ඇතුළු ආයුධ හමු වෙනවා. ප්‍රහාරය අවසන් වෙන්නේ 23 දෙනෙකුට මරු කැඳවමින්. ඒ වගේම විශාල පිරිසක් තුවාල වෙනවා. මේක අගනුවර ආරක්ෂාව ගැන බලධාරීන්ගේ ඇස් ඇරවපු ප්‍රහාරයක් කියලා හඳුන්වන්න පුළුවන්.